දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි, ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවුණ කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණු දරු දැරියන්ට අතිප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනාපිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී දේවකී ගුරු මෑණියෝ. විරහ වේදනාව දන්නේ විරහව අත්විඳින කෙනෙක් පමණයි. ඒ වගේ අසරණ වෙච්ච විරහ වේදනාවෙන් දුක් විඳින හිතකට වශී බන්ධනයකින් පිහිට වෙන්න මට පුළුවන්. විශේෂයෙන්ම මගේ දේවස්ථානයේ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ වශී වන්දන කටයුතු. වශී බන්ධනයක් කරන්නේ දරුවනේ, වශී බන්ධනයක් කරන්නේ නාගපිල්ලේ මාර්ගයේ. පිටරට හෝ වේවා, ලංකාවේ හෝ වේවා, ඕනම කෙනෙක් අසරණ වුණ කෙනෙක් කතා කරන්න පිටක් අරන් දෙන්න පුළුවන්. වශී බන්ධන කරනවා, අණවින කොඩිවින හදිහූනියමක් ඇත්තන් ඒ දේවල් ඉවත් කරනවා, ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා, නඩු අපජය අරන් දෙනවා, විභාගජය අරන් දෙනවා. දේවාලයකින් සිද්ධ වෙන්න ඕනේ සියලුම ගුරුකම් කටයුතු මේ දේවාලෙ සිද්ධ වෙනවා. ගුරුකම් කරන මුවාවෙන් අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ හොරු. හොරුන්ට නම් අහුවෙන්න එපා දරුවනේ. අංජනන් දේවි පාතාල අදුණේ බලලා තමයි මම වැඩක් බාරගන්නේ. මට මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා ඔයාලගේ සියලුම විස්තර මම බලලා තමයි මම මේ වැඩේ බාරගන්නේ. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට මං අරන් ඇවිල්ලා තියෙන ඉතාමත් බලගත් වශී කර්මය. තමන්ට ආදරය කරන ආදරවන්තය ආදරවන්තිය වෙන්න පුළුවන්, තමන්ගේ සැමියා බිරිඳ වෙන්න පුළුවන්, තමන්ව මේ වෙනකොට හැර ගිහිල්ලා නම් ඉන්නේ ඔහුව හෝ ඇයව නැවත ඔබේ වෙතට ගෙන්ව ගන්න මේ බලගත් ක්‍රමය ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ සහකාරය සහකාරී විතරක් නෙමෙයි, තමන්ගේ පවුල කෙනෙක්, ඥාති කෙනෙක්, සහෝදරයෙක්, යහළුවෙක්, එහෙමත් නැත්නම් ඔබ වැඩ කරන ස්ථානයේ පුද්ගලයෙක්, ඔබගේ බොස් වෙන්න පුළුවන් මේ ඕනම පුද්ගලයෙක්ව තමන්ගේ පිටට වසඟ කරගන්න මේ බලගත් වශී ක්‍රමය ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙනවා, පැහැදිලි කරනවා සරලව. ඒක නිසා මුල ඉඳන් අග වෙනකම් වීඩියෝ එක හරියට නරඹන්න එක තැනක්වත් මග අරගන්නේ නැතුව. ඉතින් ඒ වගේම කියන්න ඕනේ, වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එකව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙනවා bell සලකුණක්. ඒ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක වගේ ළඟටම ගෙන ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ කරන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලට, මේ දේ ඔයා යහපත් චේතනාවකට පාවිච්චි කරන්න, යහපත් සිතුවිල්ලක් සඳහා පාවිච්චි කරන්න, මෛත්‍රී සාගත සිතුවිලි වාගේ හිත තුළ වඩවමින් මේ දේ කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. හරි, තව බලමු කොහොමද කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක කැමති වෙලාවක කරන්න පුළුවන්. කිසිම නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. හැබැයි ඔයා කරන දවසේදී මස් මාංශ අනුභව කරන්න බැඩුම තරමේ උඹලකට කෑල්ලක් අතුවා කන්න බැහැ. ඒ වගේම මද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න බෑ. ඒ දේවල් වලින් වැළකීලා තමයි ඔයා මේක කරන්න ඕනේ. කරන්න කලින් කාටවත් කියන්නත් එපා, කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. ඉතින් මේ දේ කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා බලමු. ඊට කලින් මතක් කරන්න ඕනේ මේක කරන තැනව හරිම ලස්සනට හදාගන්න. මල් තියලා, ඉටිපන්දන් තියලා ඒ විදිහට ලස්සනට හදාගන්න. එතකොට විශ්වයේ සැරිසරන බලගත ශක්තියන් ආකර්ෂණය කරගන්න පුළුවන්. මම හැම වීඩියෝ එකෙම මේ දේ කියලා තියෙනවා. කොහොමද ලස්සන අල්තාරයක් නැත්නම් ඕල්ට් එකක් හදාගන්නේ කියලා ඔයගොල්ලන්ට කලින් වීඩියෝ බලන්න පුළුවන්, ඒ සම්බන්ධයෙන් දන්නේ නැත්නම්. ඉතින් ඒ විදිහට හදන තැන, ඔයා මේක කරන තැන හරිම ලස්සනට හදාගන්න ඕනේ. හරි, ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අපි බලමු. අපිට අවශ්‍ය වෙන සුදු පැහැති කඩදාසියක්, මොනම හෝ පාටක පෑනක් වාරගන්න, පාට ඕනම පාටක පෑනක් ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා පාවිච්චි නොකරපු භාජනයක පිරිසුදු ජලය පුරව ගන්න ඕනේ. ඔයා මේ භාජනය කිසිම දෙයකට පාවිච්චි කරලා තියෙන්න බෑ. ඔය උම්බලකඩ, චිලි පේස්ට් වගේ දාලා තිබ්බ භාජන මේකට පාවිච්චි කරන්න එපා. වීදුරු හරි ප්ලාස්ටික් හරි පාවිච්චි නොකරපු හොඳ භාජනයක් වාර ගන්න ඕනේ පිරිසුදු ජලය පුරවගෙන. ඊළඟට මොනා හරි මලක, මොනම හරි මලක පෙති කිහිපයක් අපිට අවශ්‍ය කරනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයා මුලින්ම මේ පිරිසුදු ජලයට මේ මල් පෙති ටික ඔයා දාගන්න ඕනේ. මල් පෙති ටික දාගන්න ඕනේ මුලින්ම. ඊළඟට ඔයා ගත්ත කඩදාසියේ
ඔයාට වශී කරගන්න ඕන පුද්ගලයාගේ නම ලියන්න ඕනේ. ඔයා එයාට වැඩිපුරම කතා කරන නම ලියන්න. උපැන්න සහතිකයේ තියෙන නමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා එයාට වැඩිපුරම කතා කරන නම ලිව්වත් ප්‍රමාණවත්. ඒ විදිහට නම ලියා ගන්න. නම ලියලා ඉවර වෙලා දැන් ඔයා මල් පෙති ටික දාලන්න තියෙන්නේ මේ වතුර භාජනයේට. ඊළඟට ඔයා මේ කඩදාසිය ඔලියා නම ලියාගත්තු කඩදාසිය ඒකත් ඔයා දාන්න ඕනේ මේ වතුරේකට. වතුරේකට දාන්න ඕනේ. දාලා ඉවර වෙලා මේ වතුරේක ඔයා අල්ලගෙන දකුණු අතින් අල්ලගන්න. වතුරේක අත තියලා අපි ලබා දෙන මන්ත්‍රය වාර 7ක්, වාර 14ක්, වාර 21ක්. මේ වාර 3ෙන් කැමති වාර ප්‍රමාණයක් වැඩි ජප කරන්න පුළුවන්. ඔයා ජප කරන වාර ප්‍රමාණය වැඩි වෙනවත් එක්ක ප්‍රතිඵල වැඩි වෙනවා. හැබැයි එහෙම කියලා 21කට වඩා වැඩියෙන් ජප කරන්න යන්න එපා. ජප කරනකොට ඔයාට මේක වැරදෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. එතකොට මේක ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේ, මේ වීඩියෝ එක අවසානයේදී අපි මේ මන්ත්‍රය ඔයාට ශ්‍රවණය වෙන්න සලස්වනවා, වාදනය කරනවා අපි. ඔයාට ඒක ශ්‍රවණය කරන්න පුළුවන් ලවුඩ් ස්පීකර් දාලා හරි. එහෙම ශ්‍රවණය කළා හරි, ජප කළා හරි බල කරගන්න හැකියාව තියෙනවා. එහෙම බල කරගෙන, එහෙම ඔයා බල කරගන්න, එහෙම බල කරගත්තට පස්සේ කාටවත් පේන්නේ නැතිව ඔයා පිරිසුදු ජලය තියෙන ස්ථානයකට ගිහිල්ලා මේ කප් එකේ තියෙන ජලය, ඒ මල් පෙති සහ ඒ කඩදාසියත් එක්කම ඔයා ජලයට දාන්න. ගලාගෙන යන ජලයක් නම් හොඳයි, කාට හරි ගලාගෙන යන ජලයක් නැත්නම් ගැටලුවක් නැහැ. පොකුණක් ලිඳක් වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඉතින් ඔයා ඒ වතුර පිරිසුදු ජලය තියෙන ස්ථානයකට මේක දාන්න ඕනේ. ඉතින් මේ දෙක කළා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. මේ සම්බන්ධව අපහැදිලි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වෙලාවේ මේ වීඩියෝ එක නරඹන ඔයා යම් ප්‍රශ්නයක ගැටලුවක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක ගැටලුවක මේ වෙලාවේ හිටියත් ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරලා දේවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන්ම ඔයාට ආශිර්වාද කරනවා. පුළුවන් නම් ඔයාගේ නම ඇතුළත් කරලා කමෙන්ට් එකක් දාන්න. අපි එදිනෙදා පූජාවන්, තේවාවන් මේ විදිහට සිදු කරන ඒව අවසානයේදී අපි ඔයාට ඔයාගේ නමට ආශිර්වාද කරනවා. එහෙම නැත්නම් නම දාලා ඔයාට කමෙන්ට් එකක් දාන්න බැරි නම් ගැටලුවක් නැහැ, අනිවාර්යයෙන්ම දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ. ඔයාලට මෙවැනි ගුප්ත ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් මේ තිරේ දිසුන අංකයට කෝල් එකක් අරගන්න පුළුවන්. ඔයා ශ්‍රී ලංකාව තුල හිටියත්, විදේශගත වෙලා හිටියත් ඕනම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා මේ තිරේ දිසුන අංකය හරහා. ඉතින් මේ අංකයට කෝල් එකක් අරගෙන ඔයාලට අවශ්‍ය කරන ඕනම කටයුත්තක් සිදු කරගන්න පුළුවන් ශ්‍රී ලංකාව තුල හිටියත්, විදේශගත වෙලා හිටියත්. ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන්න ඕනේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපිව subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකක් කරන්න නැවත ඔයාලා හමුවට එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඕම් කාමේශ්වරී කාමසිද්ධේශ්වරී ස්වාහා. ॐ फट्ट स्वाहा. ॐ क्रीं कुरु स्वाहा. ॐ कामेश्वरी कामसिद्धे स्वाहा. ॐ फट्ट स्वाहा. ॐ क्रीं कुरु स्वाहा. ॐ कामेश्वरी सिद्धेश्वरी स्वाहा. ॐ फट्ट स्वाहा. ॐ क्रीं कुरु स्वाहा. सिद्धेश्वरी स्वाहा.
දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි, ඔබගේ ගැටලුවලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද? දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොරව්‍යාජ තක්කඩින්ට ඔබ අහුවුණ කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔබට අණගිය අවස්ථාවක්. දෙස් විදෙස් දහස් ගණන් අසරණ වූ දරු දැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනාපිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ ගුප්ත විද්‍යා මන්ත්‍රාචාරිණී දේවකී ගුරුමෑණියෝ විරහ වේදනාව දන්නේ විරහව අත්විඳින කෙනෙක් පමණයි. ඒ වගේ අසරණ වෙච්ච විරහ වේදනාවෙන් දුක් විඳින හිතකට වශී බන්ධනයකින් පිහිට වෙන්න මට පුළුවන්. විශේෂයෙන්ම මගේ දේවස්ථානයේ වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ වශී වන්දන කටයුතු. වශී වන්දනයක් කරන්නේ දරුවනේ, වශී වන්දනයක් කරන්නේ නාගපිල්ලිය මාර්ගයේ. පිටරට හෝ වේවා ලංකාවේ හෝ වේවා ඕනම කෙනෙක් අසරණ වුණ කෙනෙක් කතා කරන්න පිටක් අරන් දෙන්න පුළුවන්. වශී වන්දන කරනවා අණවින කොඩිවින හදිහූනියමක් ඇත්තන් ඒ දේවල් ඉවත් කරනවා, ගෙවල් දොරවල් ආරක්ෂා කරලා දෙනවා, නඩු අපජය අරන් දෙනවා, විභාග ජය අරන් දෙනවා. දේවාලයකින් සිද්ධ වෙන්න ඕනේ සියලුම ගුරුකම් කටයුතු මේ දේවාලයේ සිද්ධ වෙනවා. ගුරුකම් කරන මුවාවෙන් අද ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ හොරු. හොරුන්ට නම් අහුවෙන්න එපා දරුවනේ. අංජනන් දේවි පාතාල අදුණෙන් බලලා තමයි මම වැඩක් බාරගන්නේ. මට මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා ඔයාලගේ සියලුම විස්තර මම බලලා තමයි මම මේ වැඩේ බාරගන්නේ.